රුවන් සරණයි පින්වතෝ බැහමදනාටම. සදහවන්නේ දෙවනට සිත රචිවියයුතුයි. එලෙසින්ම සද්ධර්මාස්ත්‍රවනයට නිරන්තරේෙන්ම අපි අපේ කාලය යොම කළ යුතුයි. එලෙස සදහම් අසන අවබෝධය ඇති පුද්ගලයා නිවනේ නිවී සැනසෙනවා. එව දෙසා ඔබට මග කියයා දෙන පින්වත් හෝරාවක්, පූජනීය කෝරලයාගම සරනතිස්ස පින්වත් ස්වාමින් වහන්සේගේ ගෞරවනිය වැඩඹවීමෙන් දැන් ආරම්භ වනවා. අපි ස්වාමින් වහන්සේ සාධනාධ භෞතමින් නමස්කාරපෝරකෝ පිරිිගනිමු සාධෝ සාධෝ සාෝ එල්ලක් කළ පදිංචි දායක පිරිසක් සහ යක්කළ අලුත්ගම පදිංචි විජිතා ශ්‍රයාණි මහත්මිය දරු දෙදනා ප්‍රධහන පින්වතුන් අද මේ පින් කමට දායක වී කටයුතු කරවා. සමන්තාචක්කවාලිසූ අත්‍රාගච්චන්තු දේවතා සද්හම්මං මුනිරාජස්ස සුනන්තු සගගමොකදන් දම්මස් සවන කාලු අයං බදන්ත දම්මස් සවනකාලු අයං බදන්ත දම්මස් සවනෙ කාලු අයං බදන්ත නමුතස්සෙ භගවෙතු අරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්සෙ දස බලධරස්ස චතුවී සාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිස්සෙරස්ස ධම්මරාජස්සෙ ධම්මසාමිස්සෙ තතාාගතස්ස ස්බ්nnyුනෝ සම්මා සම්බුද්ධස්සෙ නමෝතස්ස භගබතු අරහතු සබ්බදම්මිසු අපපටි හතඥානචාරස්සෙ දස බල දරස්ස චතුවීසාරජ්්‍ය විසාරදස්ස. සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස දම්මරාජස්සෙ දම්මසාමිස තතාාගතස්ස සබ්බ්nnyුණු සම්ම සම්බුද්ධස්සේ නමෝතස්ස භගවතු වරහතු සබ්බ දම්මිසු අපටි හතඥානචාරස්ස දස බලදරස්ස චතුවී සාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුනෝ සම්මා සම්බුද්ධස්ස සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රීෙන් යුක්තව අවබෝධ කරගන දේශනා කොට වදාල පරම ගම්බීර වූ ශ්‍රීසත් ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්න. පිනතුනි අපේ බුදුරජාණන් වහන්සේ ධර්ම ශ්‍රවනය කරන ශ්‍රාවක යට දේශනා කලා බණ අහන හැම කෙනෙක්ම මහත් වූ බලාපොරොත්තුව මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් ධර්මශ්‍රවනය කරන්න කියලා. එ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංචනීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝදධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණුවේවා මේ දේශනාව අතර තුරදීම මට උතුම් මාර්ගයක් පලයක් අවබෝධ වේවා කියෙන ප්‍රාර්ථනාවම හිතේ තියාගන්න කියලා. ඒ උතුම් ප්‍රාර්ථනාව මුදුන් පත්කර ගැනීම වෙනුවෙන් අපිත් අදත් ධර්මශ්‍රභනය කරමු. පන්නතුනි මේදිනවල මේ දේශනාමාලාවේ අපි සාකච්ඡා කරන්නේ උතුම් වූ රතන සූත්‍ර දේශනාව සම්බන්ධයෙන්. ්‍රථන සූත්‍ර දේශනාව සම්බන්ධෙන් සිදුකිරෙන දේශනා මාලාව මේ පින්වත් පිරිස මේ වෙලාවේ දායකත්වය දරනු ලබන්නේ අටවෙනි ධර්ම දේශනාව සඳහා මේ වෙනකොට රතන සූත්‍රය ඇසුරු කරගෙන ධර්ම දේශනා හත අපි නිමා කරන්න යෙදනා මේ සිද්ධ කරන්න බලාපොරෘත්වෙන්ය අටවෙනි දේශනාව නමුත් අපි තාම සාකච්ඡා කරන්නේ රථන සූත්‍ර දේශනාවේ දෙවනි ගාතාරත්නයේ එහිද මේ පින්නතුන්ගේ දායකත්වය සමගත් එ දෙවනි ගාතාරත්නය අන්තර්ගත තවත් දහම් කරුණු ටිකක් තමයි අපි අදත් සාකච්ඡා කරන්නේ පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ මේ පළවෙනි ගාථාවයෙන් සඳහන් කළා සක්කච්ච සුනන්තු භාසිතන් එක කියන්නේ මනාව සකසලා මෙ ධර්මය අහන් යස්මා මම භාසිතන් නාම අති දුල්ලබං භාගිතු නොහසේ දේශනා කරනවා යස්මා මම භාසිතන් මගේ මේ දේශනාව නාම අති දුල්ල බං අති දුර්ල බයි කියල එකන ලොතුරා බුදුරජාණන් වහන්සේ නමකග ධර්මය ශ්‍රවණය කරන්න පුළුවන් කාලයක උපදිනේක මහ පුදුමාකාර වාසනාවක් නමුත් භාගිතන් වහසගේ ධර්මය හැම කල්හීම අපිට අහන්ඩ ලැබෙන්නේ නෑ. කල්ප කාලාන්තරයක් ගෙවෙනවා බණපදක් අහඬ ලැබෙන්නේ නැෑ. ඒට හේතුව තමයි ලොවතුරා බුදුරජාණන් වහන්සේ ලග තියෙන පරම දුර්ලභ බව නමුත් අපි හරි වාසනාවන්ත පිරිස. ඒකට හේතුව දුර්ලබව වූ බුද්ධාන්තරය තුළ දුර්ලබවූ මනුස්ස ජීවිතය අපිට ලැබිල තියෙනවා මනුසජීවිතයක් දුර්ලබයින්නේ එතකොට දුර්ලබ මනුස ජීවිතයක් ලැබුණ දුර්ලබවූ බුද්ධාන්තරයක් ලැබුණ අපි දුර්ලබ මනුස ජීවිතයක් ලැබූ අවිතරක් නෙමේ දුර්ලබවූ සම්මාධිට්ික මනුස්ස ජීවිතයක් ලැබවා සම්මාධිට්ිය සහිතව ඉපදෙන්ඩ ලැබීම සම්මාධිට්්‍යිය නැති මනුස්ස ජීවිතයක් ලබනවට වඩා බොහොම ශ්‍රේෂ්ඨ උපතක් තවත් විදිහකට සඳහන්කළොත් සාමාන්‍ය මනුස්්‍ය ජීවිතයක් ලබනවට වඩා සම්මාධිට්ටික මනුස්සයෙක් බවට පත්වෙන්ට පෙරමාවිසින් කරන ලද කුසල් බොහෝමයක් වියදන් කරන්න ඕනෑ. ඒ තරන් පෙරකරන ලද පින්වියදන් කරලා ලබාගත්ත සම්මාධිට්ඨික මනුස්ස්‍ය ජීවිතම තියෙන්න්නේ. ඉතින් එතකොට බුද්ධෝත් පාදයේ දුර්ල බයිඒත් දුර්ලබ බුද්ධාන්තරය මුණගැහිල සම්මාදිිට්ඨික ජීවිතයක් ලැබිල යමෙකුට නිවැරදිව කටයුතු කරන්න අවස්ථාව උදාවෙන වනං. ඒ ජීවිතයේ කොයි තරං ශ්‍රේෂ්ඨද කියන බව මේ බුදුදහමේ තව බොහෝ තැන්වල පැහැදිලි කරනවා. ඉළඟට සඳහන් කළා අට්ටක්කන පරවජ්ජිතස්ස, කනස්ස දුල්ල බන්තා. මකද මේ සඳහන් කරන්නේ. මනුස්්‍ය ජීවිතයක් ලැබුණට වැඩකුත් නැහැ මේ ලෝකෙ තියෙනවා පින්කං කරන්ඩ බැරි කාලා අටක්. අට්ටක්කන පරිවජ්්‍යිතස්ස. කනස්ස දුල්ලබත්තා කියල සඳහං කල ඒ එකයි. පින්කං කරන්ඩ බැරි කාලාටක් තියෙනවා. දෙකට තියෙනවා නොකල්ලාට. මොනෝද මේ පින්කං කරන්න බැරි කාලාට. බොෝ වෙලාවට ධර්ම දේශනාාවල් වලින් අහල ඇති පළවෙනි එක තමයි අපායේ ඉපදිලා ඉන්න වනං පින්කරන්න බෑ නිනිසත්තුන්ට පින්කරන්න විදිහත් නෑනේ පින්කරඩ විවේකයක් නෑන හැබැයිතින් මනුස්සලෝකෙත් මේ කාලේ හුඟක් දෙනාට පින්කරන්්ඩ විවේකයක් නෑ ඒක හුඟක් අයි පින්කංගොල්ට කතා කරහම වෙලාවක් නෑ කියල කියන්නේ බොහෝ දෙනා කියන කතාවක්තම වෙලාවක් නෑ පින්කමකට යන් කියල කියහම හුඟක්කාය කියන්නේ බලන්නන් කියලා. තව සමහරු කියන්නේ පුළුහංගුණොත් එෙන් නම් කියලා. තවත් අයි කියනවා අපිත් කැමැතිී පින් කරන්න නමුතිින් විවේක ඇත් තමයි නැත්තේ කියලා ඇත්තටම ඒකට්ටියට විවේකෙ කොයිකහලේ හම්බරීද ද විවේක ගණ්ඩෙන මේ ලෞකික ජීවිතයේ පංචකාමයක් එක් ගැටෙන කටයුතුවලින් වෙෙන්වෙලා ඒගොල්ලන්ට විවේකයක් ගණ්ඩවනම් කාලයක් තියනතිින් අපායතමා හැබති අපා ඒපදුන හම කොහොමක් විවේකයක් නෑ එක දිගටම පිච්චෙන්ට තමයි තියන්නේ. මේ ජීවිතේ ඔය විවේකයක් නෑ කියන මිනිස්සූ කොච්චර කාලේ නිකරුණේ නාස්තිකරනවොද කියල බලන්න නින්දට යට කරලා තියෙන කාලේ රූපවාහනේ ගාල ගෙවිල න පෑගාන්න දුරකතනේගාව ගෙවෙන පෑගාන ඉති ඔය වෙලාවල් ටික ඉතුරු කර ගත්තනම් ඔය අනික්තියන ලෞකික කටයුතු ටික මේ වෙලාවේ යොදලා නාස්තිකරන කාලයේ පිනට යොදාගත්තනං එක මහපුදුම ලාභයක්නේ අංගක හින්දා අපි මේ කාරණාව විශේෂයෙන් හිතන්්ඩුවනේ බුද්ධාන්තරයේ හම්බ වෙලා තියෙනවා සම්මාධිට්ටික බව හම්බ වෙලා තියනෝ තව වෙලාවක් නෑකේගේ මොනෝදමේ කියන්නේ කියලා වෙලාව තියෙන ඕන තර අපිේ වෙලාවක් කළමනා කරණය කරගන්නනෑ අනික මේ වෙලාව වැය කරලාතියන්නේ සුගතියටයන්ට නෙමේනි දුගතියට යන් අං ඒක නිසා මෙතර සඳහන් කරනවා නිරයේ ඉපදුනහම ඒගොල්ලන්ට පින් කරන්න කාලයක් නෑ කියලා ඒයි මුලින් සඳහන්කරේ එක දිගට පිච්චෙන්න්න තමයි තියෙන්න්නේ කියලා පොඩි කාලයක්ද අත්ති දීර්ඝ කාලය දේර්ග කාලයක් කියල සඳහන් කරහම මේ නිරයවල්වල ආවිෂ වෙන වෙනම පැහැදිලි කරලා තියෙනවා ලක්ස ගණන්ගොලින් ආයුෂ කතා කරන එක දිවිය ලෝකයක් තියෙනවා. ඒ තමයි චාතුම් මහාරාජිකය මනුස්ස වර්ෂවලින් අවුරුදු ලක්ෂ අනුවක් චාතුම් මහාරාජික දෙවියෙකුට ආවිශෂතියවා. සුළු පටු දාවිශයේ මනුස්ස වර්ශෝලින් අවුරුදු ලක්ෂ අනූුවක් මේ තමයි අඩ්ඩුම ආවිෂ්‍ය තියන දිවිය ලෝකකි. පුදු මේක නෙමේ අඩුම ආවිෂ තියෙන අපායට මේ ලක්ෂ අනුව එක දවසයි. දවැඩ හිතල බාන්න නිරේ අුෂ කොහොමති කියලා ඉති ඒ වගේ මෙ නිරයේ ඉපදිච්ච කෙනෙකුට කවදාවත් පින් කරන්න බෑ තිරිසංලෝක ඉපදිච්චි කෙනෙකුට ඒත් පින් කරන්න බෑ දපයට පේෙන් නෑනි තිරිසන්නු පින් කරන බවක් ඇැබැ තිරිසන්නු පව් කරනවා පින් කරන්නේ කොයි තරම් ප්‍රාණගහත කරනවද තිරිසන්න නිකං හිතන්න්න පූසෙක් වෙලා ගරුල්ලෙක් වෙලා ඉපදිලා නිමක් නැති පවුකන්දරාවක් ඇැස් කරනවා ඒ ගොලන්න පවු් නැද්ද පව්තියනවා පහුගේ කාලේ මිත්‍ය ආදෘෂ්ටියයක්ක් තිබුණා සතෙක් සතෙක්මරුවොත් ඒ සතාට පවුනය කියලා නවත් අපේ ධර්මය සඳහන් කරනවා ප්‍රාණගහතය සම්පූර්ණ වෙන්න කාරණා පහක් සම්පූර්ණ වඩුවන කියලා දී කාරණා පහ සතෙක් ඉන්න බව දැනගණ්ඩෝනේ ඒ සතාට පනතියෙන බව දැනගණ්ඩෝනේ ඒ පනතියෙන සතා මරන්ඩ හිතෙන්ඩෝනේ මරන්න මොන විදිහටද කියල උපක්‍රමයක් යොදණ්ඩෝනේ ඒ උපක්‍රමයට අනුව ඒ සතාව මරණ්ඩ ඕනේ මේ කාරණා පහම සම්පූර්ණ වනහමඒසතායි කාරණා පහින් මරහම එක ප්‍රාණ ගාත කර්ම පතයක් බවට පත්වෙනවා ඇයි කර්ම පත කියල කියන්නේ මැරෙන වෙලාවේ මතක් වුණොත් අනිවාරෙන් නිර පද්දවින් කර්ම පත කියන්නේට මැරණෙ වෙලාවෙේම තක්වුණුත් නිරෙවූ පද්වවා. එතකොට අපිගේමු දැන් පූසෙක් සතෙක් කල්ලන්ඩ යනෝ කියලා මේ කාරණා පහා මේ පූසාතින් සම්පූර්ණවෙන් ඇැද්ද දැන් පූසෝ නිකම්ම නිකන් ගස්වලට පැනල ගස් උලා කනවල් එහෙම කනයි ගල්කටයක් දැක්ක හු පැනල් ගහිල්ල ගල උුලා කනවද එහෙම නෑනේ ලේනෙක් කුරුල්ලෙක් වෙනත් සතෙක් යම් තැනක ඉන්නවා දැක්කහම ඒ පූ සහොඳටම දන්නවා මට යටත් කරගණඩ පුළුවන් සතෙක් ඉන්නවා කියලා මීහරකෙක් දක්කහම පූසයන්නේ මීහර කල්ල සුනකෙක් දක්ක හම පූසය ෑ න සුනකල්ලඩ මොක දෙයා දන්නවා මට යටත් කරන්න බෑ කියලා නමු කුරුල්ලෙක් ලේනෙක් ආදිි සතෙක් දක්කහම එක් වගේ දැක්කාම හොදා කාරුම දන්නවා මට යටත් කරඩ පහසුවේ ගකට සතෙක්කඉන්න බව දන්නවා තමන්ට යටත් කරගන්න පුළහම් බවත් දන්නවා ඒ විතරක් නෙමෙයි ඒ සතාට පණතියෙන බවත් දන්නවා ඒ නිසා තමයි පූසා සතාල්ලන් යනකොට හැංගි හැගිය ඇන්නේ අපි දැකල් තියෙනවා මනාව හැංගිලා හොඳට ඉලක්කය බලලා වරදි නැති වඩම තමයි පද ඉති ඇතට කාරණාටික ඔක්කම සම්පූර්ණ නැද්ද එයාටත් ප්‍රාණ ගාත කර්මපතිය තියෙනවා ඉති එහෙම කරලා තිරිසං අපායිපදිලා පෞරැස් කරනවා මිසාක් පින් කරන්න විදියක් නෑ අනිත් භයානකම කාරණාව තමයි තිරිසඩුන්ට පින් දෙඩත් බෑනිි ප්‍රේතයන්ට නම් පින් දෙන්ඩ පුළුවහන්දන් අප ඥාති ප්‍රේතියන්ට පින්දින්නේ. ඒවාගේ දරම මේේ බොහෝතැන් වල ප්‍රේතයෝ පින්ගත්ත තැන් ේ පේතවත්තු පාලිය පුරාවට සඳහන් කරනවා. ඇැබැයි තිරිස වු පින්ගත්ත කිසිතැයක් සඳහන් කරලා සඳහන් කරල නෑ තිරිසන් වුන්ට පින්ගන්න බයි. එ තරම්ම භයානක තැනක්. තිරිසන් වෙලා ඉපදනොත් කවදානන් මේ සංසාරි කෙරවල කරන්න ලැබේද. ඔබ තිරිසං වෙන එකක් නැද්ද. මම තිෙරිසං වෙන එකක් නැද්ද කවුද දන්නේ මේ ජීවිතන් පස්සේ කවුරු වෙලා ඉපද යිද කියලා. ඒවාගේ දුක්ඛිත සංසාරයක් මේක. යම් කෙනෙක් බලාපොරොත්වෙනෝනන් සතරාපායෙන් නිදහස් වෙලා උපදන්නේ. සම්මාධිට්ටික වෙන්ඩනග දම් ප්‍රාර්ථනා කරල තිණ්ඩනේ උපදින උපදින හැම බවයක්ම සම්මාධිට්ටික වන්නේ වා කියෙල්ලා නිකම් ප්‍රාර්ථනා කරල බෑ පින්කං කරල ප්‍රාර්ථනා කරඩුවමේ ඒවිතරක් නෙමෙයි සතර අපායක නූපදිඩනං මේ ජීවිත කාලය තුළ මොනවද කරන්නඩෝනිි අපි උපදින තැන තීරණය කරන මේ ලෝකෙ තියෙන හොඳම සාධකේටම කරද කියන්නේ බොහෝ දෙනාගාව නැතිමදී මොකක්ද සීලය උපදින තැන තීරණය කරන්නේ සීලයේ. එහෙමර සතරායේ උපදිින් නැතිවන්නඩනම් මොනෝද තියෙන්ඩෝන සිල් තියෙන්ඩ වන යටත් පිරිසින් පන්සිල්වත් දන කතා කරන්නේ පන්සිල්. ඊට වඩ වැඩි සීලයක් තියෙනවන තව හොඳයි ඉපදිච්ච කෙනට ලැබෙන්ඩෝනේ මොනෝද කියල තීරණය කරන්න මොකින්ද? අපි දුන්න ධනය තුළින් ඉතිවරදැ පැහැදිලිද. උපදින තැන සීලය තීරණය කරනවා ඉපදුන කෙනට ලැබෙන්ඩෝනෙදේ ධනයෙන් තීරණය කරනවා මම දන්දීල තියෙන හැටියට තමයි මේ ලැබින ති. මීට වඩා ලබන්ඩනම් ඊට වඩ හොඳට දදීලා? පුරදු කරණඩ ඕනෑ. එකදොට දිරිසං ලෝක ප දිච්ච කෙනට පින්කරන්ඩත් බෑ ප්‍රතියන්ට පින් කරන්නක් බෑ. ඊළඟට සඳහන් කළා අරූපතල මේ අසංඥ තලය අරූපතල මේ වගේ පදුනත් පින්කරන්න පුළහංකමක් නැහැ කියල තමයි සඳහන් කරන්න. ඉති ඒනිසා විශේෂයෙන් සඳහන් කරනවා අරූප තලේක නැත්තං අසං්‍ය තලයක ඉපදුුනත්. සෝවාන් වෙලා ඉපදනොත්නං හොඳයි කියලා. සෝවාන් වහන්සේ නමක් එහෙම තැනක ඉපදනොත්නම් කමක් නෑ හැබැයි සෝවාන් නූන කෙනෙක් කිපදනුත් පින්කරගණ්ඩු පුළුවහන් තැන නෙමෙයි මේ තල කියල කියන්නේ. ඉළකර සඳහන් කළා මේ කාරණ ආට. ර විශේෂ කරුණුවටක් ද අසංඥ තලය ඉපදුනත් බෑ ප්‍ර්‍යන්ත දේශය ඉපදනොත් ඒත් පින් කරන්න බෑනි මොනෝද ප්‍රත්‍යන්ත දේශ කියල කියන්නේ තුනුරුවන් නැති බණහන්ඩ නැති ප්‍රදේශෝල්ට කියනවා පත්‍යන්ත කියලා. නිරේ ඉපදනොත් බෑ, ප්‍රේතලෝක ඉපදනොත් බෑ, තිරිසංලෝකයේ ඉපදනොත් පින් කරන්න බෑ. අසං්‍ය තලයේ අරූප තලවලක ඒ තැන්වල ඉපදුනත් පින් කරන්න බෑ. ප්‍රත්‍යන්ත දේශයේ ඉපදුනත් පින් කරන්න බෑ. එතරට මොනෝද ප්‍රත්‍යන්ත දේශය. තුනුරුවන් නැති ප්‍රදේශය. අද හැටියට කදා කළුත් ඇමෙරිකාව ප්‍රත්‍යන්තයේ. ඒවාගේ බටහිර රටවල් මැද පෙරදිග රටවල් මේ ඔක්කොම රටවල් ලයිති වෙන්නේ පත්යන් දැහැටියට ඒගොල්ලො දන්නවාද සිිල් රකින් ඕන කියන කතාවක් ඒගොලො දන්නවාද තුනුරුවන් ගැන කතාවක් ඒගොල දන්නවද මේ සංසාරයේ දුකයි කියන කතාවක් හාමුදුරු නමක් දකින්න හම්බෙනවද බනක් අහන් හම්බ වෙනවාද බනක් අහන්ඩ තිබත් අහනවාද ඇති මේක ගැන අවබෝධයක් නෑනේ අංඒක නිසා පත්‍යන්තයේ පත්‍යන්තය ඉපදිලා පින් කරන්නක් බෑ සදාංගල නිසා මලේච්චයන් අතර ඉපදිලා පින් කරන්න බෑ කියලා. අබුද්ධෝත් පාද කාලයේ බුදු කෙනෙක් පහළ වෙලා නැත්තන් පින්කරන්න මග කියල දෙන්න කෙනෙක් නෑනේ ඒ නිසත් පින් කරන්න බෑ එකයි සඳහන් කළේ මගේ වචනය බොහොම දුර්ල බයි කියලා. ඉන්ද්‍රියන්ගේ රෝගී භවක් තියෙනවන මනා පිහිටීමක් නැත්තං දුරුවල බවක් තියෙනවන ඉන්ද්‍රියන්ගේ ඒත් පින්කරඩ බෑ අතපය පණ නැත්තං ඇස්පේන්නේෙ නැත්තං කංඇහෙන්න්නේෙ නැත්තං ඒත් පින්කරන්න මාරුවයිනි අවසාන්ට සඳහන්කළේ දරුණු වූ මිත්‍ය අදෘෂ්ටියය මෙත්‍යා දෘෂ්ටියක් තියෙනවනන් ඒත් පින් කරන්න බෑ. මෙන්න මේ නොකල් අටෙන්ම මිදිච්ච කෙනෙකුට විතරයි පින්කර ගණ්ඩ පුළුහංකම තියෙන්නේ. ඒකයි සඳහන්කලේ මේ කාරණාව සුළුයි කියල හිතන්ඩෙපාකිවෙලා. ඇයි හෙම සඳහන්කළේ මේ දේර්ගතර වූ සංසාරය. මේ ජීවිදේශනයක් පමණයි දේර්ගතර සංසාර මේ ජීවිතේශනයක් පමණයි කියල කියන්නේ එතකොට සසර දීර්ග බව දැන ගන්න්ඩුවෝනේ සසර කොයි තරන් දිගයිද ධර්ම දේශනාවලින් ඕන තරන් අපි පින්නතුන්න හනවා සසර කොයි තර දිගයි දෙ කියන කාරණාව අපේ බුදුරජාණන් වහසේ දේශනා කළී අනමතක්්ගෝයන් සංසාරූ පුබ්බා කෝටීන ප්ඥායිති කියලා. මහනනිම මේ අනවරාග්‍ර වූ සංසාරය මේ සංසාරය පෙර කෙරවල පණවන්ඩ බෑ ඇයි පණවන්ඩ බෑ කියලකග පෙරකෙරවල අපිට කියල දුන්නට ඒක අපිට තේරෙන්නේෙ නෑ. ඒතරං දුරයි පෙරකෙරවල අසංකේවත් අපිට තේරෙන් නෑනේ එකයි බිදු එකසිය හතලිහික් තමයි අසංකය ලියන්නේ. මේකාලයපි එහෙමීලක්කං ලියන්න ෑන එකයි බින්දුු එකසිය හතලියහක් ලියල බලන්ඩකු ගානකොච්චර දිගද කියලා ඔක ආහගන හිටියට වැඩිය තේරෙන ලියලමු බලන්දුවනේ. ඒකර තමයි කියන අසංකී කියලා. එතෝට මේක මේ කවුරුව ගණංකරපු ගානක්ද. නෑ අතීති කට්ටිය ගණන්කරපු අන්තිම ඉලක්කම අසංකය කියල කියන් අතීති මිනිස්සු ගණංකරපු ගණන් හදපු අන්තිම ඉලක්කය ඉලක්කම එතකොට තේරෙනවද අතීතය අපිට වඩා කොච්චර දියුණුද කියලා ැ මේ කාලෙන අපි කියන්නේ ලෝකයේ දියුණුවේ බොහොම ඉහලට ආපු කාලයක් කියලා අඇතරව මේක ලෝකයේ දියුණු කාලෙද ලෝක දියුණු වෙලා තිබේ භාගිතුන් වහසගේ කාලි මේක දියුණුවක් නෙමේ මේ තියෙන්නේ මේ තියෙන්නේ ලෝකයේ විනාසයන කාලි දියුණුවෙන කාලෙ නෙමේ අපි දැ දියුණුව කියල කතා කරන්න දේවල් මේ ස්වභාව ධර්මය විනාස කරන කාරුණා නෙමේ හිතට වාහන අපි ගමන් බිමන් ගන්න හරි පහසුයි නමුත් මේ වාහන නිසා පරිසරයට මොකද වෙලාති පිරිසිදු වාතයේ නැතුවග හිල්ල නිසා මිනිසාට විශාල බලපෑමක් කෙල්ල වෙලා ඒවාගේ ඒවාගේ කාරණාවල්ලින් හිතාගෙන ග හම ලෝක කොයි තර අන්නතුරක වැටිල් ද කර්මාන්තශල්ලා ඒ පිට වෙන පදදරිය ඒවෙන් පිටවෙන විසවායු මේ නිසා පරිසරයට කොච්චර බලපෑ මැති වෙලාද එතකට මේ අව්‍යයුද එක මොහොතිින් මුළු රටක් විනාස කරන්න බලුවන් අවියයුද තියෙනවනද විිනාස කරන විතරක් නෙමෙයි අය අවුරුදු දාස් ගානක් ගියත් ඒ රටවල්ලල්ල නිරෝගි මිනිස්සු උපදිින් නැතිවෙන තරමටම විස ඉතුරුුවෙන තරම් අව්‍යාවිද තියෙනවාන්නේ. එතකොට මේ දියුණු මේ දියුණුවක් ද එහමන විනාසයේ දියුණුවද මේ තියෙන්නේ මිනිස්සුන්ගේ විනාසයේ දියුණු වෙලා තියෙනවා මිසක් ලෝකයේ දියුණුවක් වෙලා නෑ මේ නම දියුණු කාලේ අතීතයයි දියුණු කාලි ඉති එතකොට අසංඛ්‍ය තේරෙන්නේ නැති අපිට භාගිතන් වහස මේ සංසාරරි මංවිපදිච්ච වාරගාන ගණනින් දේශනා කොත් එහම මට කොහෙදේක තේරෙන්නේ. අන්න ඒකයි සඳහන් කලේ මහනෙන මේ සංසාරය පෙර කෙරවල පනවන්ඩ බෑ කියලා. එක දේශනා කළට වැඩක්නෑ. මොනතරන් දිගයිද. අනමතක්ග සංයුත්තය දේශනා කළේ එක අම්ම කෙනෙක් වෙනුවෙන් මේ සසර අඩපු කඳුලු. මහසාගර ජලට වඩා වැඩී කියලා නතල බලන්නපු මේක හිතන්ඩගිය තුන්මත්ත කරවා මහසාගරයේ ජලේට වඩා වැඩියෙන් මේ ජීවිතේ මගේ අම්ම වෙනේම පෙරාත්මෝල මං අඩල තියෙනවා කියල කියහන්න දෙසාගරයේ තේරෙන් දෙපයි යුදු නසු හතරදාහක් ගැඹුරුයි කෙල දේශනා කළේ යොදනක් කියන්නේ දළවසයෙන් ඇතැක්ම දයක් කියල කීවොත් අසූහතරදාහෙන් ගුණ කල බලන්නක හැතැක්ම කීයද කියලා ඒක තමයි මහමුහදේ ගැඹර තකට මේ රට වටේට තියෙන ඉන්දියන් සාගරයත් ඇත කෙරවල ති ඇන්ටර්ක්ටික් සාගරයක් දෙකක්ද එකම සාගරය එකම සාගරය ඒ ඒ ප්‍රදේශවල නංකරපු නටිකත්තමයි තිය ඉති එතකොට මේ සාගරී තියෙන ජාස්කන්දය කොච්චරද දේශනා කළේ ඒ ජලයට වැඩිය මේ ජීවිතය මගේ අම්ම වෙනුවෙන් පෙරම මණඩල තියෙන ඇය මැරුණ හ දැන් තේරෙනවාදපදිච්චවාර්ග එකන හැම භවයකම මේ භව ඉල්ඟ බවේ ඉළඟ බවේ ඉළඟ බවේ යමගේ අම්ම වනාාද නැහැනේ? මේ අම්මා මේ සංසාරයේ ආය මට මුණ ගැහෙනවනන් තවත් අවුරුදු කෝටි ප්‍රකෝටි ගානකින් ඇයාපහු මට මුණ ගැහෙන්න්න පුළුවන්. මොකද ඇය මරණයට පත්වෙලා මේ ලංකාවම කොහැ රිීපදිනව කියල කතාවක් නෑන. ලංකාවේ මැරුණ කෙනෙ නැවත මනුස්ස බවයක් අරන් ඇමරිකාවය උපදට බැරිදි පින් තිබ්බන එංගලන්ත දිහවඋපදින්ට බෑද. අපි හෙක් ියහම ඇය හම්ඹවුනත් අඳුරනවද. ආං එහෙම කාලයක් ගිහිල්ල 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 මමත් මැරිලයේ රටවල්ලොල සමහරලා ටිපදිීල කොයි අම්ම ක්‍රමේකින් හය අයවුරුදු කෝටි ප්‍රකෝටිගානකින් ඇයම මට අම්ම වෙලා උපදිනවා. එෙතකොට දෙවනයට මම අඩන්නේ අවුදු කෝටිගානකට පස්ස ඇයි වෙනවුවෙන්. අන්න එහෙම එහෙම අඩපු කඳුලු තමයි සාගර ජලේට වඩා වැඩී කියල කියන්න. ඔය අතරතුර මං කොච්චර ඉපදනාද. මේ සංසාරයේ මෙච්චර දිගයි නං ඒ දේර්ගතර සංසාරය මට මේ හම්බිච්ච ජීවිතය වැඩිම වනොත් අවුරුදු හැත්තවක් හැත්තෑ පහක්ටිය මේ තරන් දිග සසරක මේ ජීවිතය ෂණයක් පමණයි කළ කියන්නේ. ඒ දීර්ග සංසාරය එක පොඩි ඉදිකටු මොනත්තකත සිදුරක් තරං පුංචි කාලයක් මේ ජීවත්වෙෙන්නේ. මේ මනුස්ස්‍ය ජීවිතය. ඒ අයිකි විශ්ෂණයක් කියලා. එතකොට ඒ තරං ෂණයක් තරන් සුළු කාලයක් ගෙවන මේ ජීවිතය තුළ වහා වහා කුසල්දහම් රැස් කරන්න කටයුතු කරන්න කියන එක තමයි භාගිතුන් වහසේ අපිට ලබල දෙන පණ විඩේ. වහා වහා කුසල් කරගණ්ඩ. මේ සංසාරයෙන් එතර වෙන්ඩ මුත්සාකරගන්ඩ සම්මා දිිට්ටිකයි කියල කීවත් මේ කාලේ සම්මාදිිට්ටික කියල හිතාගන මිත්‍ය දෘෂ්ටියයේ ඉන්නය කොච්චර ඉන්නවද බෞද්ධ කියලා හිතාගෙන ඉන්නවා නමුත් බෞද්ධ නොවෙනය කොච්චර ඉන්නවද බෞද්ධ වෙන්ඩනම් හරියට මතුනුරුවන් සරණය අන්ඩිපෙයි එහෙම නැතුව කවදාවත් බෞද්ධයෙක් වෙඩ බෑන බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් අල්ප මාත්‍ර සැකයක් අපිළඟ තියෙනවනං අපිට බෞද්ධ වෙඩ පුළහන්ද බෑ ඒන විතිකිච්චා කියලකිීවී සැය බුද්ධාදී අට තැන පිළිබඳව තියෙන සැකය විතිකිච්චාව මේ විතිකිච්චාව තියනතා කල් සෝවාන් වෙන්න කවරුුව. අපි පිතුුට බුදුරජාණන් වහස ගෙන සැකනැද්ද. කරුණුනං ඕන තරංකියන්න පුළුහන් සැකතැයි. මහ බෝසතාණන් වහන්සේ මාතෘූ ගර්භයට වඩිනකොට නිමිති තිස් දෙකක් පහළ වෙනවනි. මාතෘ ගරබෙෙන් බිහිවෙන කොටත් එහෙමයි ලෞතුරා බුදුවෙන කොටත් එහෙමයි මංගල ධර්මදේශාව කරනකොටත් එහෙමයි මේ නිමිති තිස් දෙක පහල වෙන. පිළිග්ඩ පුළුවහන්ද. මහ සාගරය ලුණු රස නැති වෙලා මදුර රස වුනා කියල කියම් එක අපි කතාකිරුවනි සාගරයේ විශාලත්වය මේ මුළු සාගරය ලවන රස නැතු වෙනවා. තනිකරම මදුර වෙනවා සාගරයේ ඒත් එක්කම මේ මුලු මහම් මුහුද වැහෙන්ඩ පාට පහක නෙලුම්පි පෙනවා. මහමුද නිලුම්පිපුුණ කියල හම පිළිගත්තද. නමුත් ඒක ධර්මය මනාව සඳහ කරනවා මේ ස්වභාව ධර්මය විශ්වයට පහල වෙන්න මේ මහෞතුමානන්ට කොයි තරං සැලෙක්වාද. අවුරුදු ගානක් බදුර රස වෙලා තියෙනවා කියලා නෙමෙයි මේ කියන්නේ එක මොහොතකට මදුර වෙලා මේ සාගරීන් මල්පි පිලවා. ගලාගෙන බහින ගංගා ඒ තැනැම්ම නවතිනව ගලන්නෑ වතුර ඒ ගංගාවල් මල්පි පෙන්න පටන්ගන්නවා. සක්වලවල් දහදාහක පොලෝ තලය හැම්ම තැනින්ම උල්පත් මතුවෙනවා වගේ වතුර මත්තුවෙන්ඩ ගන්නවා. කඳු සිකර මත වතුර ගලන්න්න පටන්ගන්නවා හරිට නිකං පොලෝතලයේ සෝදලාදානවා වගේ. වතුර ගලාගෙන ගංගාවල් හොයාගෙන නවා. මහපොලොවෝ පලාගෙන සක්කොලවල් දහදාහක නෙළුම් පි පෙන්ඩ පටන් ගන්නවා නිකම්ම නිකම්බොල් පුලොවී. මහ කළුගල් පලාගෙන දණ්ඩ පදුම කියලා විශේෂ නෙලුම් අර්ගයක් පි පෙනවා. මුලු වහස්ථලේම වියනක් බැන්ඳ වගේ සක්කොලවල් දහදාහක. නෙළුම් මලින්මවෙහෙනවා පටි කැනෙ ෝලම්බික පදුම එල්ලෙන නෙලුම් නටුව උඩට මල පහලට වියනක් දැන්න වගේ මේ ලෝකේ නිමේ සක්වලවල් දහදාහක වෙන විපරයාසයක් මේ කියන්නේ ති මේවාගේ නිමිති තිස්් දෙකක් තියෙනවා බෝසත් කෙනෙක් උපදිනකොට අහසේ ඉගිල්ලෙන කුරුල්ලු එතනම නතර වෙලා පියාබන්න ඇැතුව ඉන්න බන්ධන ගත සත්්‍යයෝ යම්තැනක බැඳල ගැටගහපු සත්තුවය අලි ඇත්තු ගවිවාදන්න වනං. මෙ සියලු දෙනාගිම බන්ධන ලෙහෙනවා. කවුරුත් බැඳල නෑ ඔක්කොම නිදහස් මේ වෙලාගේ. ඒවිතරත් දැනෙමෙයි අපායවල් වල පවාගින්දර නිමෙනවා. ප්‍රේතයන්ගේ බඩවල් පිරෙනවා. අවරුදු කෝටි ගනම් බඩිගින්න හිටපු ප්‍රතතියෝ. බඩවල් පිරෙනවය කට්ටියකි. පිපාසෙන් හිටපු කට්ටේගේ පිපාසයේ නැතුවයනවා. ඇතිත් තරන් වතුර හම්බ වෙනවා හිරු බැබලෙද්දීම හඳත් බැබලෙනවා හිරුයි සඳයි බැබලෙද්දීම තරුත් බැබලෙනවා. දැන් හිතඩු මේ කාරණක් කීපය අපි කතා කළේ. පිළිකණ්ඩ පුළු හන්ද කියලා. අපිට තේරෙන්නේ නෑන අපි හිතන්නේ අප ීපදනෙකට ඒමකොත් උනේ නෑනෙ එන සිද්ධාර්ථ බෝසතුන් උපදිනකොට තේවගේමයි කියලා ෑ පාරමි මොන්න තරං දුෂ්කර පාරමිතාවක් ද පිරිී හය අවුරුද්දක් දුෂ්කර ක්‍රා කලා කෙළ කිය හම අපිට තේරෙනවද මේ කාරණාව එම පුළුහන්ද කෙනෙකුට ඉන්ඩ මොන දුකක්්ද හයාවුරුද්දක් ආහාර වර්ජනය කරනවා කියන්නේ නමුත් මිනිහෙකුට ආහාර නැතුව ඉන්න පුළහන් දව සතයි. එක ධර්මය සඳහන් කරනවා නමුත් මහා බෝෂතාාණන් වහන්සේ ලොව තුරාබුදු බෞහොයයාගෙන කී කාලයක් ඉන්නවාද එක බෝසතාාණන් වහන්සේට විශේෂිත වූ කාලය එති මේවා පිළිගණඩ බැරිනම් අපි තාම බෞද්ධ කියල හිතාගෙන ඉන්නවා විතරන්නේ මෙඔක්කොම මේ එකක් හරි ප්‍රතික්ෂේප වෙනවනං ලොෞතුරා භාගිතුන් වහස පිළිබඳව තියන. සැකයක්න එවතු වෙන්නේ. දැම් බලට බුදුන් සරණයන්න කොච්චර මාරුද කියලා. හැබැයි කෙනෙක් සරණ ගියුත්. මැරිච්ච ගමම්ම කොහෙද ඉප දෙනා කීවේ. මැරිච්ච ගමම්ම උපදින්නේ දිවේ ලෝක සඳහන් කරනවා බුදුන් සරණ ගිහිල්ල මැරිල දෙව්ලේෙන අය දෙවුලව ඉන්න දෙවිවරු හැමා අතින්ම ඉක්මෝනවා කියලා. අභිභවනය කරනවා එත් තරම්ම ලස්සනයි. බුදුන් සරණ ගිප්වායි. මේවාගේ කාරණා රාශියයක් පැහැදිලි කරනවා. මේ බුද්ධෝත් පාදය මොනතරංෂණයක්ද. අර තරං අබුද්ධෝත් පාද කාලවද ඉතාම පුංචි බුද්දෝත් පාදය. එවංශනයක් පමණයි ඔබට මට අපායෙන් මිදෙන්ඩ අපායට විරුද්ධව සටන් කරන්ඩ කාලීතියන්නේ ඉතින් අපි මොනවද කරන්නේ කියලා අපි හාපහු කල්පනා කරලා බලන්නරන්න පිනතින ඊළඟට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ බැඩඉන්න කාලික සම්මාධිට්ඨික මනුස්ස ජීවිතයක් ලබල උපදින්ඩ. කොයි තරං අමාරුද බුද්ධෝත් පාද කාලේපවා සම්මාධිට්්‍යිය නැතියයි කොපමුණ නං ඉන්නවද කියන කාරණාව. අන්න ඒක නිසා ප්‍ර්ඥාව කරුණාව අනුකම්පාවාදී ගුණයන් හේතු කරගෙන බුදුරජාණන් වහන්සේ ලෝකසත්වයාගේ හිත සුවෝ පිණෙස දේශනා කරපු මෙ නෛරයානික වූතුම් ශ්‍රී සද්ධරමය. සුනන්තුභාසිතන්. කෞුද සඳහන් කරන්නේ භාගිතුන් වහන්සේ මගේ වචනය දුර්ල බයි ඒ දුර් බවයි අපි මේ කතා කළේ සුනන්තු භාසිතන් ඒ දුර්ලබොහු වචනය හොඳංගහන්න භාගිතු සඳහන් කරනවා තස්මාහිබූතා නිසාමේත සබ්බේ තස්මාහිභූතා නිසාමේත සබ්බි ඇයි ඒ කියන්නේ ගතුහන් සඳහන් කරනවා හොඳින්හ මේ ධර්මය කාරණාව හොඳින් අහන්ඩ හොඳින් අහල්ලා මනාව තේරුම් අරගන්ඩ මේ තරං අවධාරණය කරලා බුදුරජාණන් වහසේ දේශනා කරනවා හොඳට බනාහන්ඩ කියලා එකන්නේ බනා අහනවා කියන එක හොඳට අහන්ඩ කියලා භාගිතුන් වහන්ස වයි අධාරණය කරන්න හිත එහේ මෙහේ යව යවා බනාහන් දෙ එපා වෙන වෙන දේවල් ගැන කල්පනා කර කරා බනහන් එපා වචනයක් වචනයක් ගානය අර්ථ පිරික්ෂමින් බනහන්ඩ කෙල දේශනා කරන්න ඒ යනෙ වචනයක් වචනයක් ගානය හණ්ඩෝනෑ මේ වචනය හලා හිත කොහෙද ගිහිල්ල පෑ භාගයක් විතර වෙන කොහෙද හිත ඇවිදලා ආපහොයවෙල්ල බනගාව ආඩියුනාට. එක බනැහුව වෙඩෙ නෑ. එකින් වෙන ලාබිකුත් නෑ. වචනයක් වචනයක් ගානය හන්ඩ කෙලකෙන් අංෙකයි සඳහන් කලේ තස්මාහි භූතා නිසාමීත සබ්බී භූතයිනී එම නිසා භූතයිනී මේ සියල්ල හොඳින් අහණ්ඩ. කාටද භූතයිනි කෙළ කියන්නේ. මනුෂ්‍ය නොවෙන අක් හැමෝටම කීවේ අමනුෂ්‍ය කියලා. මනුස්ස නොවන අනක් හැමෝම අමනුෂ්‍ය. එේ නිසා සඳහන් කරනවා මනාවාහඩ නිවැරදිවාහන් ඉමතින්ට රැස්වෙලා ඉන්න ඕන තරන් දෙවිවරු. එ දෙවියන්ටයි මේ න සැපා අත්තරල ඇවිල්ල නිකම්ම කාලේ නාස්තිකරන්න එපා මේ ධර්මයේ මනාවාහඩ කියලා. නොකල් අටින් මිදිල ඉපදුන යම් සත්්‍යයෙක් වෙත්නම් මෙෂණ සම්පත්තිය ලැබිල තියෙන වෙලාවී. මනාව ධර්මශ්‍ර වනය කරන්නට. පිනතින ඊළගර සඳහන් කරනවා. මේ රැස්සලා ඉන්න අමනුෂ්‍යන්ට මේ අවස්ථවිතියන අති දුර්ලභභාවය භාගිතුන් වහසේ බිස්තර කරල දුන්න කියලා. මේ අවස්ථාවිතියන දුර්ලභභාාවේ. එකනෙ බද්ධාන්තරයක ලැබිච්ච සම්මාධිත්්ඨික මනුස්ස ජීවිතයක වටිනාකම අමනුෂ්‍යන්ට කියල දීලා මේ දුර්ලභභාාවයෙන් ප්‍රයෝගන ගන්ඩ. අංගින්ශසඳහංකලා මෙත්තංකරෝත මානුසියාපජාය. මෙත්තංරෝත මානුසියා පජාය, මෛත්‍රී කරවූ කටදමී කියන්නේ දෙවියන්ට. මෛත්‍රී කරවූ මනුස්ස ප්‍රජාවට දෙවියන්ට කියන වේ මනුස්සයින්ට මෛත්‍රී කරන්ඩ කියලා. ඒකේ අර්ථය සඳහන් කරනවා මේ යම් උපද්‍රව තුනකින් උපද්‍රිත වූ මනුස්ස ප්‍රජාවට මෛත්‍රී කරන්ට. මිත්‍රභාවයක් එහෙම නැත්තං ඔවුන්ගේ හිත සුව පිණිස යහපතට කැමතිව වාසය කරන්න කියලා කියලා. උපද්‍රව තුනකින් උපදද්‍රිත වෙච්ච මේ මිනිස්සුන්ගේ හිතසුව පිණිස කටයුතු කරන්නඩ මොකදද උපද්‍රව තුන ඇයිදැන් විශාලා මහනුවරණ මේ දේශනාව කරන්නේ තැන් විශාලාවේ වැසියන්ට තියෙනවන බයතුනක් දුර්භික්ෂ බය රෝග බය අමනුෂ්‍ය බය බයතුනකින් උපද්‍රිතයි මේ මිනිස්සු ආන්ගේ මිනිස්සුන්ට අනුකම්පා කරට එඒ මිනිස්සුන්ට උපකාර කරන්ට එනිසා සඳහන් කරනවා මිත්‍ර භාවයක් එහෙම නැත්තං ඔවුන්ගේ හිතසුව පිණිස යහපතට කැමතිව ඔබලාද වාසය කරන්නට. මිනිස්සුන්ට හිතසුව පිණිස වාසය කරන්ට. මෙම සඳහන් කරලා පැදිලි කරනවා පිනතුනී මානුසියා පජාය මනාව මිනිස්සුන්ගේ හිතසුව වෙනුවෙන්. ඔබලා උදව් කරන්න කියලා මේ දුක්ඛත භාවයට පත්වෙලා ඉන්න මේ මිනිස්සු උදව් කරන්න මේ මිනිස්සෙන්ට කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දෙවියන්ට අවධහාරණය කරලා කියනවා එමන අපිට තාමත් රතන සූත්‍ර දේශනාව දෙවැනි ගාථාවෙන් එහාට සාකච්ඡා කරල ඉවර කරන්න බැරිවුණ අටවිනි දේශනා ඇතුලින් වත්. ධර්මදශාවට තියෙන කාලයේ නිමාවෙලා නිසා අපි දෙරම දේශනාව මෙතනින් නිමා කරමු. උතුම් ඕ රතන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන කරන දේශනාවෙන් නමවෙනි දේශනාවෙන් ඉතිරු කාරණනාටික සාකච්චා කරන්න ඉඩතියාගෙන. අති දුර්ලභවෙච්ච අති දේර්ගවෙච්ච ඉතාම සංකීර්ණ සූතරයක් වෙච්ච කෝටි ලක්ෂයක් සක්වලට ආග්ඥා ශේෂ්ත්‍රයේ පතුරෝ වල දේශනා කොට වදාල. ශ්‍රේෂ්ට සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ සක්වලවල් කෝටි ලක්සකට එහෙන්ට කතා කරන්න පුළුවන් උතුමේ. භාගිතුන් වහන්සේ කැ නේ වගේ. මහ ශ්‍රෂ්ඨ උතුමන් වහන්සේ මේ ලෝක වෙන කාටවත් එහෙම කතා කරන්න බෑ. බුද් රාජ්‍යය සක්කවලවල් කෝටි ලක්ෂය ඉන්නේ. ඒ සක්කොලවල් කෝටි ලක්සෙට මැහැන්ඩ දේශනා කරපු මේ අතිගාම්බීර වූ දේශනාව. භාගිතන් වොහසේ ලෝක සත්වයාගේ හිතසුව පිණිසමයි දේශනා කළේ. දෙ නිසා තර්මක් සංකීර්ණ වෙච්චේ. අටකතාවත් එක් සාකච්ඡා කරන නිසා දේර්ග විස්තරයක් සහිතව සාකච්ඡා කරන මෙ දේශනාවේ අටවැනි ධර්ම දේශනාව දායකත්වය දරු ැබයේ. එල්ක් කල පදිංචි දායක පිරිසක් සහ යකළ අලුත්ගෙම පදිංචි විජිතා ශ්‍රයාණී මහත්මිය සහ දරු දෙදනා විසියෙන්. උතුම් අරමුණ මියගිය පින් බලාපොරොත්තුවයෙන් සිටින සියලුම ඥාතීන්ට පුුණ්්‍යාන මෝදනා කිරීමත්. පැමිණි හා පැමිණීමට බලාපොරොත්තුව සිටි සියලුම දෙනාට එකසේම මේ පින් අනුමෝදන්බේවා දේශකයණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර චතුරාරි සති ධරමේ ඉතා ඉක්මනින් අවබෝධ වේවා කියලා ආශිරුවාද කරන බෞසෙහිපත් කරනවා. දායක පෙන්වත් පිරිස විසින් පුුණ්්‍යානුමෝදනාක් කල තම තමන්ගේ පවුල් පරම්පරා ගතව නිදන ප්‍රාප්තියට පත්වන සියලුම ඥාතීන්ට පින් අනුමෝදං වීවා ආශිරවාද කළ හැමකිෙනෙකුට මරත්නත්‍රී ආශිරවාදීයෙන්. නිදක් නිරෝගිභාවේ චිරජීවනය ලැබේවා මේ අවස්ථාවට සහභාගෙ වන ලොකුකුඩා සියලුම දෙනාටමත් ප්‍රත්නත්‍රී ආශිරුවාදේ ලැබේවා අපරැස්කර ගත්ත උතුම් පුුණ්‍ය ධර්මයෙනුත් ඔබට අනුමෝදං වේවා ඔබාපසේරු දෙනාම ප්‍රාර්ථනා කරන බෝධියකින් සැප සහිත ප්‍රතිපදාවකින් අමාමහන් නිවනිින් සැනසෙන්ඩ මේකු සල්ලාපට හේතු ආසනාවේවා කෙළ ප්‍රාර්ථනා කරන්න අखा සටठచබුම්මට frequenciesා දේවානාගා මහිද්දිිකා පഞන්තం අනුමෝ දිත්වා චරం රැखంතුළෝකසාසන දේවූ වස්සතු කාලීනේ සස්්‍යය සම්පත්ති හේතුచපීතో බවතුළ කෝచරජා භවතු දම්මිකු